TProSL YouTube channel එකට ආවසාදනය පිළිගන්නවා. අද මම අරන් ඇවිල්ලා තියෙන්නේ මයික් එක. අතරම මේ මයික් ගැන කතා කරනකොට ගොඩක්ම YouTubers ලාට ඒ වගේ vlogging vlog videos කරන කට්ටියට videography කරන කට්ටියට videography voice එක කරන කට්ටියට සෑහෙන්න අත්‍යවශ්‍ය වෙන දෙයක් තමයි මයික් කියන එක. මයික් සෑහෙන ප්‍රයිස් වලින් තියෙනවා. ලොකු ප්‍රයිස් වලින් තියෙනවා වයර්ලස් ඒවා වයර්ඩ් ඒවා මේක වයර්ඩ් එක මේකට බැටරි එහෙම යූස් වෙන්නේ නැහැ තව තියෙන බැටරි යූස් වෙන රේන්ජ් එකක් තියෙනවා මේ මම අද අරන් ඇවිල්ලා තියෙන්නේ බැටරි යූස් වෙන්නේ නැති මයික් එක සුපිරි මයික් එක අද වීඩියෝ එකේ අපි කතා කරන්නේ BOYO MM-1 කියන මේ මයික් එක ගැන හරි මුලින්ම අපි මේකේ බොක්ස් එකෙන්ම වැඩි පටන් ගමු මේකේ මුලින්ම තියෙනවා මයික් එක ගහලා ඊට පස්සේ BOYO MM-1 කිය වර්ගේ තමයි මම මගේ අතේ තියෙන්නේ මේක කම්පැටබල් විත් කියලා ගහලා තියෙනවා ෆෝන් වල ටැබ්ලට් වලට කම්පියුටර්ස් කැමරා වලට මේක කම්පැටබල් කියලා තියෙනවා එතකොට අනිත් පැත්තේ බ්‍රෑන්ඩ් නේම් එකත් එක්ක ගහලා තියෙනවා අනිත් මේ පැත්තෙත් ඒකම තමයි තියෙන්නේ ඊට පස්සේ මේ පැත්තේ ටිකක් විස්තර කරලා තියෙනවා මේකේ ප්ලගින් එක තියෙන්නේ 3.5 මිලිමීටර් ජැක් එක සාමාන්‍ය ෆෝන් වලට එන එක තව තියෙනවා මේකේ ඩෙසිබල් ගාන බර ඒ වගේ තමයි බැටරි යූස් වෙන්නේ නැහැ කියලා තියෙනවා DSLR වලට ෆෝන් වලට එහෙම මේක කම්පැටිබල් වෙන විදිහට තමයි හදලා තියෙන්නේ කියලා කියනවා හරි අපි මේකේ මේක දැන් අපි අන්බොක්ස් කරලා බලමු මේ තියෙන්නේ දැන් ටිප සෙට් එක මයික් එක තියෙනවා මේක ඇත්තටම මේ පාවිච්චි කරන්නේ දැන් උලම් වගේ තියෙද්දි නොයිස් එක රෙකෝඩ් වෙන්නේ නැහැ ඒක හින්දා තමයි මෙන්න මේ වගේ දුර තියෙන මයික් එකක් පාවිච්චි කරන්නේ මේක මේ කෑල්ල විතරක් කඩේ ගණ්ඩක් තියෙනවා මේක මේ ගලෝලා මේක හැබැයි මේ විදිහටම තමයි මේ මයික් එකට ඇවිල්ලා තින්නේ තව තියෙනවා කේබල් මේකේ තියෙන විශේෂත්වය තමයි දැන් මම කියවනේ මේක මේ ෆෝන් වලටත් මේක කම්පැටබල් මේ තියෙන ෆෝන් එකට ගහන චෙක් එක මේකේ එක පැත්තක් දාලා තියෙනවා ෆෝන් වලට කියලා අනිත් පැත්ත තියෙනවා මේකේ මයික් එකට මේ තියෙන්නේ ෆෝන් වලට යූස් කරන ජැක් එක මේ තියෙන්නේ DSLR ඒ වගේම කැමරා වලට යූස් කරන ජැක් එක ඊට පස්සේ තියෙනවා මේක අපිට මවුන්ට් කරගන්න ට්‍රැවල් කරනකොට හොඳ පවුච් එකක් තියෙනවා මේකට පවුච් එකක් කියලා තියෙනවා හරි වෙන වෙන තියෙන්න ඕන user manual එක දැන් අපි මේක ටෙස්ට් කරලා බලමු කොහොමද මේක වැඩ කරන්නේ කියලා මම දැන් මේ රෙකෝඩ් දෙන්නේ මගේ කැම් එකේ තියෙන inbuilt mic එකේ අපි බලමු මේ mic එක යූස් කරපුවාම කොහොමද මේකේ sound quality එක කියලා හරි මම දැන් mic එක මගේ කැම් එකට connect කරලා තියෙන්නේ අපි බලමු කොහොමද sound එක කියලා අැතර මමත් experience කරලා නැහැ mic එක සහ කැමරාවේ mic inbuilt වෙන mic එකේ කොහොමද quality එක කියලා අපි වීඩියෝ එකෙන් මේ ඒක අපි බලමු දැන් අපි මේ මයික් එක ට්‍රැවල් කරන්න කොහොමද මේක පාවිච්චි කරන්න කියලා බලමු අපිට මේක මවුන්ට් කරගන්නකොට පොඩ්ඩක් ප්‍රොජෙක්ෂන් එක මවුන්ට් කරගන්න ඕන පොඩ්ඩක් එහෙම වුණොත් එහෙම කඩලා ගියොත් මෙන්න මේ ෆ්‍රේම් එක කඩලා ගියොත් එහෙම අපිට ගන්න ටිකක් අමාරුයි මේක වෙනම මවුන්ට් කරන කැලි ගන්න අමාරුයි එහෙම ඒකින්ද අපි මේක මවුන්ට් කරලම තමයි මේක ට්‍රැවල් කරන්නේ යනකොට අපි පාවිච්චි කරන්නේ එතකොට ගලව ඉන්න ඕනේ අපිට කෙලින්ම ගිහිල්ලා කැම් එකට කනෙක්ට් කරන්න විතරයි තියෙන්නේ මෙන්න මේ විදිහට මේක අපිට මේ කේබල් එකත් එක්කම පවුච් එකේ දාගෙන ගෙනිච්ච හැකි හරිම සරලයි මේ මයික් එක ගොඩක් කට්ටිය ගන්නවා මොකද මේකේ මේ හොඳ සවුන්ඩ් ක්වොලිටි එකක් තියෙනවා කියලා කට්ටිය කියනවා ඒ වගේම තමයි බ්ලොගින් වලට ෆෝන් එකටයි අපිට කැමරාවටයි දෙකටම යූස් කරන්න පුළුවන් අනිත් බෙනිෆිට් එක තමයි මේ මයික් එකට බැටරි යූසේජ් එකක් නැහැ බැටරි යූසේජ් එකක් නැතුව හොඳ ක්වොලිටි එකේ ඔඩියෝ එක්ස්පීරියන්ස් එකක් ගන්න පුළුවන් කියලා තමයි ගොඩක් කට්ටිය කියන්නේ ඒක නිසා තමයි මේ මයික් එකටම ගියේ මේක සාමාන්‍ය ලංකාවේ 7000ක් 8000ක් විතර වගේ වෙනවා. ඒක ඩොලර් එක එහා මෙහා වෙන අනුව තමයි තීරණය වෙන්නේ.
මේ මයික් එක ගන්න පුළුවන් දැන් මම ඔයාලට පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දිනවා ගිහින් බලන්න ප්‍රයිස් එක කම්පයර් කරලා ඔයා කැමති තැනකින් ඒක ගන්න මේ මයික් එක ගන්න පුළුවන් හරි අදට මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි තව දවසක අලුත් වීඩියෝ එකකින් හමුව එතකම් ඔයාලට සුබ දවසක්